ස්නෙක් ගාඩින් YouTube නාලිකාව හා එකතු වෙ සිටින සිරු දෙනා ඉතාම ආදරෙන් පිළිගනු ලබනවා. ඉතින් අද දවසේ ඉතාම අහිංසක සර්පෙ පිළිබඳව චූටි දැනුවත් කිරීමක් කරන්න තමයි මේ යන්නේ. වලට පේන ඇති මගේ අතේ ඉන්නවා ගුරු පාට අවර්ණ සර්පෙ. ඉතින් ගොඩක් අය මේ සත්තු මේ දැකපු සැනින් ගහලා මරණ එක තමයි කරන්නේ. නමුත් මෙයා පොඩ්ඩක්වත් විස තියෙන සර්පෙක් නෙවෙයි. ඉතින් හැමෝම දන්නවා දිය නයා කිව්වහම ඕන කෙනෙක් අහලා ඇති. ඉතින් සමහර පැතිවලන මේ සර්පයාට දිය බරියා කියන නම භාවිත කරනවා. කොහොම නමුත් වැඩිපුර ජලාශ ආශ්‍රිතව ජීවත් වෙන සර්පෙයි. ඉතින් වැසි සමයත් එක්ක සාමාන්‍ය මේ අය ගොඩබිමටත් ඇදිලා එනවා. හේතුව තමයි මෙයාලගේ මේ ආහාර හොයාගෙන එන ක්‍රියාවලියේ එක් සම්දිස්ථානයක් වීම. ඉතින් මේ මෙයාගේ ශරීර ලක්ෂණ ගැන කිව්වොත් මෙයා ටිකක් ඇඟ තරමක් රළු බවක් තියෙන සර්පෙක්. දැන් අනිත් සර්පයෙන් අත ගන්නකොට ඒ සත්තුගේ ශරීරයේ මේ හැම ටිකක් සිනිඳු ගතියක් දැනෙනවා. නමුත් මේ සතාගේ හැම ටිකක් රළු ගතියක් දෙන්න ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් දැන් මෙයාගේ ඇස් දෙක දිහා බැලුවාම ඇස් දෙක සුදු පාටට හුරු වෙලා තියෙනවා. ඒට හේතුව තමයි මෙයා දැන් මේ හැවාරින්න සූදානමින් ඉන්න නිසා. සාමයාගේ දැන් අර සාමාන්‍ය අපි දියබරියෙක් කියම නැත්නම් දියනයෙක්ගේ දකින්න තියෙන විචිත්‍රවත් බව මේ සර්පයා තුළ අපිට දැක ගන්න අමාරුයි. ඒකට හේතුව තමයි මෙයාගේ දැන් මේ හැම මෝරලා තියෙන නිසා මෙයාගේ අර පහපත් බව ඈත් වෙලා තියෙන්නේ. දැන් බලන්න සාමාන්‍ය මෙයාගේ හිස ගෙලින් වින් වෙලා තියෙන්නේ. මේ සමය උල් ස්වභාවයක් ගන්න. ඊළඟට මෙයාගේ මෙන්න මේ කොටු කොටු කළු රටාවක් තියෙනවා මාරුවෙන් මාරුවට. ඒත් එක්කම එයාගේ ඇඟේ මෙන්න මේ විදිහට මේ රන්වන් පාට ටිකක් හැම ප්‍රසාරණය කරනකොට ඒ රන්වන් පාට හැම තුලින් මනාව දිස් වෙනවා. ඒක සාමාන්‍ය දියබරියෙක් මෙන්න මේ හැමේ රටා අනුව ඕනම කෙනෙකුට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මෙයාගේ මේ ඇඟේ අඩක් පමණ වෙනකොට තමයි අපිට ඒ රටා ඒ වර්ණ රටා දැක ගන්න ලැබෙන්නේ. ඉතිරි අඩ ඒ කියන්නේ ශරීරයේ කඳෙන් මැද සිට වල්ගේ අග දක්වා ඉතාම ගුරු පාට අවර්ණ ස්වභාවයක් තමයි දැක ගන්න ලැබෙන්නේ. ඊළඟට මෙයාගේ මේ බඩ යට පැත්ත සුදු පාටයි. අනිත් සත්තුන් වගේ මෙයාගේ ජම්බාලියේ මනාව පිහිටලා තියෙනවා. ඉතින් ඕනම උර්ගයේගේ ජම්බාලිය අපිට දැක ගන්න පුළුවන්. සා මෙයාගේ මේ වල්ගයේ දැන් අනිත් සර්පින්ට එක බලනකොට ටිකක් තරමක් දිගයි. කුඩා සර්ප විශේෂ ඉන්නවා. දැන් දත් කැටියු ඉන්නවා. ඒ වගේ දත් කැටියකට වඩා මේ සර්පයාගේ මේ වල්ගයේ ටිකක් දිගින් යුක්තයි. ඒකට මේ දිය නය එහෙම නැත්නම් දිය බරිය මගේ මේ අතේ ඉන්න සර්පයා හොඳට වැඩුණු සර්පෙක් නෙවෙයි. සාමාන්‍ය තරුණ අවදියට පත් වෙලා ඉන්න සර්පෙක්. ඒ හොඳට මනාව වැඩුණ දිය නයෙක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 150කට වඩා දිගින් යුක්තයි. ඉතින් දිය නය එහෙම නැත්නම් දිය බරියා ශ්‍රී ලංකාවේ ඕනම් ප්‍රදේශයක දැක බලා ගන්න පුළුවන් ජලාශ ආශ්‍රිතව. ඉතින් මෙයාලගේ ආහාර බහුල වශයෙන් මෙයාලා ගන්නේ පොඩි ගෙඹි පැටවුන් එහෙම නැත්නම් මාළුන් මෙයාට ගිල දමා ගන්න හැකි ප්‍රමාණය කුඩා මත්ස්‍යයන් මෙයා ආහාර වශයෙන් ලබා ගන්නවා. ඊට අමතරව මෙයාට වෙනත් කුමි සත්තු කටුසන් ඌණන් වැනි සතුන් පවා ආහාරයට ගන්න පුළුවන්. නමුත් වඩා රුචිකත්වයක් දක්වන්නේ ගෙම්බන් සහ කුඩා මත්ස්‍ය පැටවුන් ආහාරයට ගන්න. ඉතින් විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ ඉදලා ඉන්න අයට නම් මේ සර්පයාගේ තරමක් අහිතකරක තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. මොකද විසිතුරු මාළු ඉතාම අනාලෙස කිල දැමීමේ හැකියාව තියෙන මේ සර්පයාට. ඉතින් ගොඩක් අය හිතනවා දැන් ඇත්තට මේ දිය නයා කිව්වහම නයා කියන වචනේ අහුනාම හිතන්නේ මෙයාට මේ විස තියෙන සතෙක් කියලා. නමුත් ඒ දිය නයා කියලා කියන්නේ ජලයේ ජීවත් වෙන ඇදිලා යන්න පුළුවන් ස්වභාවයක් තියෙන නයෙක් විදිහට මෙයාගේ මේ වර්ණ රටා දිස් වෙන නිසායි මේ දිය නයා කියලා භාවිත කරන්නේ. ඉතින් හරි මහින්සක සර්පේ හපා කෑමේ හැකියාව තියෙන නමුත් මේ සතා මේ ස්පර්ශ කරන ආකාරය මෙයාට මට අපා කෑමේ අවශ්‍යතාවයකුත් නැහැ.
ඉතින් මෙයත් එක්කම තව ඉන්නවා දිය පොළඟ කියලා. ඉතින් එයා නම් ගොඩක් වෙලාවට තෙත් කලාපීදී අපිත් එක්ක බලා ගන්න ලැබෙන්නේ. දිය පොළඟ එහෙම නැත්නම් ලංකා දියබරිය කියලා හඳුන්වනවා. ඒ සර්පය ඉතින් එයාගේ වර්ණ රටා නම් ගොඩක් වෙනස්. පොළඟෙක්ගේ ආකාරයෙන් පුලි ස්වභාවයක් තමයි එයාගේ එක පුරාම දැක ගන්න ලැබෙන්නේ. ඉතින් ඒ සර්පය ඇත්තටම ලංකාවට ආවිනික සර්පෙක් ලංකා දියබරිය කියලා තමයි හඳුන්වන්නේ. ලංකා බරිය. ඉතින් අපි මේ සතා දැන් සාමාන්‍ය පරිසරයට යන්න ඊට කඩ හදලා දෙමු. ඔයත් එක්ක මෙයාගේ මේ හිස ස්වභාවය කතා කරොත් මෙයාගේ මේ ඇහත් එක්ක මෙන්න මේ ගෙල දිසට පැහැදිලි ඉරි දෙකක් දැක ගන්න ලැබෙනවා. ඉතින් ඕකෙන් අපිට මේ දිය ණයෙක් එහෙම නැත්නම් දියබරෙක්ව පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ ඇහත් එක්ක සමාන්තරව පහළට ගෙල දිසට ඇදිලා තියෙන ඉරි දෙකෙන් ඕනම කෙනෙකුට මේ දිය නයාව එහෙම නැත්නම් දිය බරියාව හඳුනා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ලංකාව තුල ජෛව විවිධත්වයට මහඟු දායකත්වයක් ලබා දෙන සුවිශේෂී සත්වෙක් තමයි දිය නයා එහෙම නැත්නම් දිය බරියා විදිහට හඳුන්වන්නේ. හරි එහෙනම් ඉතින් මේ සතාව සාමාන්‍ය පරිසරයට නිදාස් කරලා යමු. නිදාස් කරලා යන්න කලින් මතක් කරන්නේ වෙනදා වගේම මෙවැනි සත්තු පරිසරය තුළ ජීවත් වෙන්න අවශ්‍යමයි. ඒ නිසා කොයිම අවස්ථාවකවත් මේ සතෙක් දුටු සැනින් මරණයට පත් කරන්න උත්සාහ කරන්න එපා. මේ වගේ සත්තුන්ට පරිසරය තුළ ජීවත් වෙන්න ඉඩ කඩ හදලා දෙන්න. ඒක තමයි මම ඔයගොල්ලන්ගේ ඉතාම කාරුණිකව බැගෑපත්ව කරන ඉල්ලීම. හරි. එහෙනම් මේ සතාව ජලයේ ආශ්‍රිත ප්‍රදේශයකට නිදහස් කරමු. එයා වතුර තිබ්බ සැනින් එයා අර ලොකු තිබහක් ඇති වෙලා වගේ දැක්ක නේද වතුර බීවා. සාමාන්‍ය වැඩිපුර වතුරේ ජීවත් වෙන සර්ප විශේෂයක් තමයි දිය බරියා. එහෙම නැත්නම් දිය නෑ කියලා හඳුන්වන්නේ.